ටෙඩින්ග පහලට එන්න කිව්වා. මහත්තයා කිව්වට මහත්තයාව නෙවෙයි නෝනේ අර ඉන්ස්පෙක්ටර්. ඔන්න ටෙඩින්ග පහලට බහි වුණෝනේ. නැත්තම් ඔන්න උඩට එන්නත් බැරි නෑ. ඔය ඇවිල්ලා තියෙන්නේ රාජකාරියකට මිසක් සතුටු සාමිච්චයකට නම් නෙමෙයි. මට මිසස් ගුණවර්ධන අත්තට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඉන්ස්පෙක්ටර් ආවේ අර පහත් නීච ගති තියෙන ගෑණිගේ මරණ ගැන කතා කරන්න නා. ඒ ගෑණිගේ මරණයට මම සතුටුයි. ඔය ගෑණි ඔය විදිහට මැරුණේ මගේ දරුවගේ තියෙන වාසනාවකට. එහෙම නැත්තම් ඔය ගෑණිව මම මරලා හිරේ යනවා. අනිත් එක මේ පහත් ගති තියෙන ගෑණිගේ මරණයක් පස්සේ එලවන්න ඉන්ස්පෙක්ටර් වෙන වැඩක් නැද්ද? තමන් කරන රස්සාව වුණත් හිතට එකගව කරන්න. එතකොට ජීවිතේ අන්තිම කාලෙවත් සතුට වෙන්න පුළුවන්. අංජුලා මම දැන් අපි වෙන වෙලාවක කතා කරමු හොඳයි. ප්ලීස් ගුණවර්ධන නම් 10ත් 11ත් අතර පොලිසියට ඇවිල්ලා ස්ටේට්මන්ට් එකක් දීලා යන්න. මට සිටුවේෂන් එක තේරුම් ගන්න පුළුවන් සුමෝ. මොකද මම පවුල් කාරෙක්. මොකක්hari කියන්න දෙයක් තියෙනවා නම් මගේ මොබයිල් එකට හරි ගමන් නැ කතා කරලා කියන්න. හංගන්න හදන්න එපා. තමුන් අතින් වැරද්දක් වෙලා තිබුණත් නැති වුණත් ඒකෙන් කරදරේ වැටෙන්නේ තමුන්මයි. හරි එනවා. තලොත් දෙයක් මිනිහ කටින් කියුනේ නැද්ද සර්? හා වැදගත් කියලා නම් මොකුත් කියුන්නේ නැහැ. හැබැයි මිනිහගේ දනුකගේ කතන්දර දෙකෙන් මැෂර්මන්ට් එක එක. සේ වයිෆ් එක කතා කරේ නැද්ද? මේ මිනිස්සුя මේ වෙලාවේ පොලිසියට ගහන සයිස් එකෙන් ඉන්නේ. මං කෝ හිට උදේට පොලිසියට ඇවිල්ලා ස්ටේට්මන්ට් එකක් දීලා යන්න කිව්වා. මේ කේස් එකට ඒ ගෑනු මනුස්සයාගේ සම්බන්ධයක් ඇති කියලා මම හිතන්නේ නැනවට. ඇයි සර් එහෙම කියන්නේ? ඒ ගෑනු මනුස්සයා එහෙම ප්ලෑන් කරලා වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. නිකන් හිතේ කේන්දියට කෑ කෝ ගහලා දුක තුනේ වෙනකන් විලාප දීලා කෑ ගහන જાතිය කෙනෙක්.
ඒුණට මේ මනුස්සය ගැන මට ලොකු සැකයක් තියෙනවා සර්. තමුන්ගේ සැකේ නැති කරගන්න ඕනේ නැහැ. පොල් සමහර වෙලාවට එයාගේ ඇක්ට් එකට මම අහුණාද දන්නේ නැහැ. එයාගේ ස්ටේට්මන්ට් එක ගන්න ඕනේ සර් වැඩකාර මනුස්සයාගේ ස්ටේට්මන්ට් එකට පස්සේ සර්. එතකොට මිසස් ගුණවර්ධන රෑ ගමන් ගිහිල්ලා ආවා කියලා කිව්වේ වැඩකාර මනුස්සයා නෙමෙයිද? නෑනේ සර්. මේක කියන්නේ තේබිරිස් කියන්නේ. මොන නම්බෙකට ගත්තත් එහෙන් මෙහෙට දාලා මෙහෙන් එහෙට දාලා අන්තිමේදී තින් නවතින්නේ එයා ළඟ තමයි. ඒ මිනිස්සයා ඉතින් කටපාඩමින් වගේ වෙන්ද කියන කතාවම කියනවා. බලන්නකො දරුවෝ. තවම මේ ළමයාගෙන් කෝල් එකක්වත් නැහැනේ. ඒගොල්ලෝ තමයි අපිත් මේ කතා කර කර හිටියේ. අර කිව්ව ගමන තාම ගිහිලා නැතුව ඇති අම්මා. ගිහිල්ලා ආවනම් දරුක කෝල් එකක් නොදී ඉන්නේ නැහැ. ගමන ගිහින් එන්න මොනේ ලරුව. ගෙදරට කෝල් එකක් දෙන්න. ඔය දැන් ගහක් ගහක් ගානේ ටෙලිෆෝන් තියෙනවනේ. අනිත් එක මේ ළමයාගේ අතේ තිබුණ ෆෝන් එකට මොකද උනේ? මගේ හිත කියන්නේම කොල්ලට මොකක් හරි කරදරයක් කියලා. තින අර මොකක් දෙකට මැදි වෙච්ච පුවක් ගෙඩියට වෙච්ච දේ. දරුකයාගේ දුක බල බල උගේ වචනෙට පිටින් වැඩ කරන්නත් බෑ. එහෙමයි කියලා මේක තවදුරටත් එයාලගේ අම්මගේ හංගන් ඉන්න ඉඳලා ඉල්ලන් කරන්නත් බෑ. නැතරලා දාන්නකෝ. මේකෙන් වෙන්නේ අන්තිමට කොහෙන් ගියත් මන්න පාර මට. ඔයාට ඕක කෙලින්ම කියන්න බැරි. දනුකගේ අම්මට නංගිටයි දෙන්නටනේ. ඔයාට තියෙන්නේ විස්තරේ දනුකගේ මස්සිනාට කියන්න. ඉතින් උඹ කියහන්කෝ. මං කෝල් එක කරන් දෙන්න. රාමයා. දැන හැඳුනුම් කමක් තිබ්බනම් මෙලහකටත් කියලා. දැන් එතකොට දනුකෝක කියන්න හදන්නේ කොහොමද ගෙදරට? ඌනම් හිතාගෙන ඉන්නේ කිසි දෙයක් නොවුණු ගානට අපාරං ගෙදර යන්න. සිද්ධිය සදහටම ගෙදරට හංගලා. අනේ මන් දන්නේ නෑ බං. ඕක කරන්න පුළුවන් වැඩක්ද සමරේ? නව කතාවක කොටස් වගේ කතන්දරේ දිගට හරහට පත්තරේ යනවා. අනිත් එක කෝල් ගෙඩියක් උස්සපු මිනිහව ටීවී එකේ පෙන්වන කාලයක් නෙමේ මේක. එහෙව්වේ කි මේක නොපෙන්වයි නේද? ඒකනම් ඇත්ත. නංගන් නොකිව්වට උන් දැනටමත් මේක රවුම් කරලා පෙන්නනවනේ අනේ. ඒ අම්මට තමන්ගේ දරුවා වෙනුවෙන් බෝධි පූජාවක් හරි තියන්න ඔය ආරංචියේ ගෙදරට කියන්න සපරේ. සාමයා මෙයා කතා කරන්නේ නිකන් මට තියෙන ලාභ ප්‍රයෝජනයකට මම මේක හංගන් ඉන්නවා වගේ.
බලහන් ලකෝ එක්කෝ අපි හෙට නිමාඩුවක් දාලා එහෙ ගිහිල්ලා මේක විසඳලා යමු රිත්ම අන්න කරනවා නම් වැඩි දෙගනේ කියලා පහට විතර අපි තුන්දෙනාත් එක පිටත් වුණොත් හත අට වෙද්දි ගින්න පත්තු කරලා එන්න පුළුවන් ඔයා කියන විදියට යන්න නෙවෙයි දුවන්න හිතන්නේ කතාව නීරස වුණාටම කු මේක තමයි ඇත්ත රිද්ම මේක එහෙම් පිටින්ම ගින්න ප්‍රබාද ඇතරලා දාන්නනේ අපි වැඩ ඇරන වෙලාවේ එයා වැඩට ඇවි මට මොනා කරන්න හිතන් කතා කරනවත් බැන්නේ බලන්නකො ඉතින් ගෑණියෙක් කරපු විනාශය එහෙන් මෙයක් ඉවරයි මෙහෙන් පවුල් දෙක තුනක් ඉවරයි වැඩක් නැහැ කියලා ඇත්තටම මොකද්ද රිද්ම මේ උනේ උනේ එක මස් කට්ට බල්ලෝ කීප දෙනෙක් වට කරගත්ත එක මාරු උදාහරණ